මුලින්ම අපි කරේ ප්‍රකාශනයේ දීලා තියෙනවා F සමානයි A.B + B.C කියලා මුල පළවෙනි පියවර විදිහට අපි කරේ දෙපැත්තෙම ඩබල් බාර් ගත්තා. හරි ඒතර F ඩබල් බාර් කියලා කියන්නේ F ම තමයි. එහා පැත්තෙත් ඩබල් බාර් කියලා කියන්නේ මේ විදිහම තමයි. එතකොට මම මේ පැත්තේ දැන් F කියලා ලියනවා. නැවත ඩබල් බාර් එකකට ලියන්න අවශ්‍යතාවයක් නැහැ. F ඩබල් බාර් කියන්නේ F නිසා. මෙතන නිල් පාට බාර් එක right nil paata baayaka thamai api nil paata baayakata demogan apply karanu right etakota hadenawa menne me vidihi expression ekak nil paata baayaka dekata kadila pada dekata vena wenama baayaka hambenawa meda tibba plus ekak dot ekak wenawa उड़ दिए न रातु पाट बाए का ये भी दिखेता मत दिया राइट यार रातु पाट दे ही रातु पाट में मार कर लें दे राइट अन्नो ये भी दे रहे हैं अच्छा राय होगे कराने दे राइट दें मेतन दी ओगल्लो हितु वर्त लम्हे मां पड़ी वेनस कमक कराना मेतन मुकद नेतांग ओगलां जब बाए को लुटे ने का देना आइडिया है එතනත් ඒ බාර ගන්න. එතනත් ඒ බාර ගන්න. රයිට්. දැන් ඕගලන්ට අදාළ වැඩේ සිද්ධ වෙලා ඉවරයි. මේකේ අඳුන ගන්න ඕන දේ තමයි මෙන්න මේක. මේ මෙන්න මේ කොටස සැලකුවොත් මෙන්න මේ කොටස සැලකුවොත් මේ තියෙන්නේ NAND gate එකක්. මේකේ මේ කොටස සැලකුවොත් මේ තියෙන්නේ NAND gate එකක්. right ආයි ඉතිරි වෙලා තියෙන ටික සැලකුවොත් තියෙන්නේ ගුණිතයකුයි භාජකකුයි. ඒ කියන්නේ ආයෙත් NAND එකක්. right ඒ කියන්නේ ඔයගලන්ට A කියන කෙනා අරගෙන ඒ භාජක ඔයාට හදාගන්න වෙනවා. ඒ භාජක හදාගන්නේ කොහොමද? NAND gate එක not එක වගේ වැඩ කරන NAND gate එක දානවා. ඒකෙන් A bar කියන එක හැදෙනවා. ඊට පස්සේ B කියන එක්කෙනයි A bar කියන දෙන්නයි අරගෙන ආයෙත් NAND gate එකකින් තමයි එළියට ගන්න. එතකොට නිකම්ම මෙතන A bar.B වල bar එක හැදෙනවා. හරි ඔය විදිහටම b.c වල බාර් එක අපිට හදා ගන්නත් පුළුවන්. b වලින් ලයින් එකක් අරගන්නවා. c වලින් ලයින් එකක් අරගන්නවා. ඒ දෙන්නව NAND gate එකකින් යවනවා. right ඊට මෙතන හැදෙනවා b.c වල total බාර් එක. right ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේන අවුට්පුට් ලයින් දෙක ආයි NAND එකක් කරහා යවනවා. එතකොට ඔයාලට ෆයිනල් ආන්සර් එක හැදෙනවා. මොකද්ද ෆයිනල් ආන්සර් එක? A bar .B වල බාර් එක එන්න ඕනේ. මම කළු පැනෙන් ලියන්න තියෙන ටික මුලින් ලියලා ඉවර කරනවා ළමයි. B.C එක එන්න ඕනේ. A.B වල බාර් එක එනවා. B.C වල බාර් එක එනවා. එදෙන තමයි දෙපැත්තෙන් ආපු පද දෙක නැත්නම් දෙපැත්තෙන් ආපු ඉන්පුට්ස් දෙක. එතකොට මේ දෙක ගුණ වෙලා ඒකට උඩින් ටෝටල් බාර් එකක් ඇඳෙනවා. හරි. එතකොට පියවර දෙකයි. පියවර දෙකෙන් ඔයගලන්ට NAND එක ඇඳ ගන්න පුළුවන්. සහ මේ ඇඳෙන්නේ most simplified එක. එතකොට දැන් මේ වෙනකොට ස්ටෙප්ස් දෙකක් කරලා ඉවරයි. මම මේ කතා කරන්න දෙන්න තුන්වෙනි ස්ටෙප් එක ගැන. තුන්වෙනි ස්ටෙප් එකේදී කරන්න තියෙන්නේ
අපි අර දෙකට කඩපු නැති ඩීමෝගන් ඇප්ලයි කරපු නැති රතු පාට බායක තියෙනවානේ අන්නේ බායකත් දෙකට කඩලා right එතකොට තුන්වෙනි ස්ටෙප් එකේදී වෙන්නේ f = a bar dot b dot b dot c මේකට උඩින් නිල් පාට බායක දැන් ඇවිල්ලා තියෙන්නේ අපි රතු පාට බායක දෙකට කඩා ගන්නවා right රතු පාට බායක දෙකට කඩා ගන්නකොට මොකද වෙන්නේ මේ මැද්දේ තියෙන ඩොට් එක ආයිසරයක් ප්ලස් එකක් වෙනවා right මොකද කලින් තනි රත් ඔගලගේ ලියාගත්තු නෝට් එකේ බලන්න තියෙන්නේ ලොකු රතු පාට බායකට යටින් තියෙන ඩොට් එකක් ඒකට එයාට නැවත ඩීමෝගන් ඇප්ලයි කරනවා කියලා කියන්නේ ලොකු බායක දෙපැත්තට කැඩිලා මැද්දේ තියෙන ඩොට් එක ප්ලස් එකක් වෙන්න ඕන right දැන් අපි කරන්නේ ඇතුලේ තියෙන නිල් පාට බායක තියෙනවනේ පොඩි නිල් පාට බාස් දෙක ඒක ආයිසරයක් ඩීමෝගන් දානවා ඒ දෙන්නට වෙන වෙනම. ඒක තමයි හතරවෙනි ස්ටෙප් එක වෙන්නේ. right හතරවෙනි ස්ටෙප් එකේදී අපි කරන්නේ f කියන කෙනාට දෙනවා a bar dot b right අපි ඒක වෙනස් කරලා ලියමු ඉන්න a bar dot b වල total bar නිල් පාට බායකට තමයි අපි ඩීමෝගන් දාන්නේ. එතකොට හැදෙනවා a double bar plus b bar කියලා එකක්. right a bar ඉදීවි ඒ කුරු නිල් පාට බායකක් එන්න ඕනේ. මෙතන එනවා b මේක plus b එනවා මෙතන ප්ලස් මේක c එතකොට වෙන්නේ ළමයි නිල් පාට බායකට තමයි අපි ඩීමෝගන් දාන්නේ මේ විදිහට බායක ඇප්ලයි වෙනවා මේ උඩ ඉන්න රතු පාට බායක ඒ විදිහම තමයි හරි එතකොට මේක අපි තව දුරටත් අරගත්තොත් ඒ ඩබල් බා කියලා කෙනෙක් ඉන්නවනේ. ඒ ඩබල් බා කියලා කියන්නේ A. එන අපිට හම්බෙනවා F. මම ඒක මම මේ පැත්තෙන් ලියන්න. මේක පිට ලියන්න පුළුවන් A plus B බා එකක් එන්න ඕනේ. plus B plus C මේ දෙනකොට නිල් පාට බාස් එන්න ඕනේ. තොර දැන් ඒ ගාව ඩබල් බා තියෙන නිසා ඒකේ බායකක් නැහැ. B එක උඩ බායක තියෙනවා. මේ B එක උඩ බායක තියෙනවා. මේ C එක උඩ බායක තියෙනවා. මේගොල්ල උඩින් රතු පාට බායකක් තියෙනවා. මේක රතු පාටට හැරෙයි ළමයි. right. දැන් ආයිසරයක් ඕගලන්ට මේක ඇතුලෙන් no gates හොයාගන්න පුළුවන්. මේ බලන්න. මේ ඉන්නේ no gate එකක්. එකතු කරනවා ටෝටල් බා එක. මෙයත් නෝ ගේට් එකක්. එකතු කරනවා ටෝටල් බා එක. දැන් ඊට පස්සේ මැද එකතු කිරීමට ඕගලන්ට සොලූෂන් එකක් නැහැ. ඒක එකතු කිරීමක්. ඒ කියන්නේ ඕ ගේට් එකක් තියෙනවා. එතකොට මේ වැඩේ ඒ කියන්නේ අපි 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 නෝ එකක් දාලා එකතු කරලා ඒක ඉස්සරහට ආයි නොට් එකක් දාගන්න වැඩක් තමයි අපි කරන්නේ. right මයික පෙන්වන්න කෙරෙන විදිහ හරි දැන් අපි මේක අඳිමු right අඳින්නට කොහොමද කරන්නේ right එතකොට මෙයාව අපිට නෝ එකකින් අඳින්න පුළුවන් මෙයාව අපිට නෝ එකකින් අඳින්න පුළුවන් හරි කරොන්න මම අඳිනවා ඒ ඉන්පුට් එක තියෙනවා ඊළඟට අපිට b බා හදා ගන්න ඕනේ. ඒක නිසා b වලින් not වලට ගැලපෙන no circuit එක ගන්නවා. ඒකෙන් b බා හැදෙනවා.
දැන් මේ දෙන්න නෝ ගේට් එකකින් යවුවම අපිට හැදෙනවා a plus b bar වල total bar එක right එතකොට යා complete අනිත් පැත්තෙන් අපිට අඳ ගන්න ඕනේ b bar plus c bar වල total bar ඒ කියන්නේ අපිට අවශ්‍ය නම් b bar මෙතනින්ම අරගන්න පුළුවන් right අපි c කෙනෙක් හදාගත යුතුයි අපිට b bar මෙතනින් ගන්න පුළුවන් सी बाव अभी हदा गंदो ने इन्हें अगर एक अभी तो नोगेट टक अभी इंद्र मम अभी तो हम बिना बी बाव प्लस सी बाव वाला टोटल बाय करने right hari metana inne c bar hari den ඊළඟට තමයි අපිට ගැටලුවකට මුහුණ දෙන්න වෙන්නේ දැන් පද දෙක හදාගෙන හරි දැන් 얘 දෙන්න එකතු කරන්න ඕනේ. දැන් අපිට මේක total NAND වලින් no total NO වලින් අඳින්න කිව්වොත් අපිට NO ගේ චිත්‍රය පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. right? ඒතර මේ දෙන්න ඇත්තටම NO gate එකකින් යවුවොත් මොකද වෙන්නේ කියලා හිතන්නකෝ. මේ දෙන්න NO එකකින් යවුවොත් වෙන්නේ මේ කොටස් දෙක එකතු වෙන්න ඕනේ නේද? ඒ කියන්නේ a + b bar එකට එකතු වෙන්න ඕනේ b bar + c bar වල total bar එක. right මෙතන bars තියෙනවා. මේක total bar එක තියෙනවා සහ දැන් ඒතර පද දෙක එකතු වෙනවා උඩින් හැදෙනවා නේද ළමයි තව ලොකු bar එකක්. මොකද මේ මෙතන එන පද දෙක එකතු වෙලා ටෝටල් බාර් එකක් වැටෙන්න ඕනේ. හරි. හැබැයි දැන් අපිට ටෝටල් බාර් එක ඕනේ නැහැ. ටෝටල් බාර් එක ඕනේ නැහැ අපිට. අපිට ටෝටල් බාර් එක නැති කරගන්න තියෙන ක්‍රමය මොකක්ද? ඒ කියන්නේ මොකක් හෝ දෙයකට බාර් එකක් වැඩිපුර තියෙනවා නම් එයාව නැති කරගන්න පුළුවන් කොහොමද? x බාර් තියෙනවා නම් එයාව x කරගන්න කොහොමද? අපිට කරන්න තියෙන්නේ මේ අවුට්පුට් එක මේ එන එක්කනාව දෙකට බෙදලා ආයෙත් යවනවා මේ වගේ ගේට් එකකට. ඒතර මේ ඉන්නේ not gate එකක්. මේක ඇවිල්ලා additional not gate එකක් අපිට හම්බෙච්ච. අපිට එන right ඒකේ වැදගත්කම වෙන්නේ එයාව ගත්තම අපිට හම්බෙනවා මෙන්න මේ ටර්ම් එකේ ඩබල් බාර් එක. ඒ කියන්නේ මේ කොළපාට බාර් එකට උඩින් තව බාර් එකක් හැදෙනවා. right මේ කොළපාට බාර් එකට උඩින් තව බාර් එකක් ඇදෙනවා. එතකොට ඩබල් බාර් එනවා කියන්නේ මොකක්ද? ආයිසරක් අපිට අවශ්‍ය උත්තරේ හම්බෙනවා කියන එක. ළමයි වැඩේ පැහැදිලිද? right.
එතකොට මෙතන අවසාන උත්තරය ඕගලන්ට එනවා මෙන්න මේ විදිහට මේකේ කොළපාට බායක නැහැ කොළපාට බායක අස් කරන්න ඕනේ මොකද අපි ඩබල් බා දාලා ඩබල් බායකක් දාන්න මේ නොට් එකෙන් කොළපාට බායක අස් කරන එක තමයි අපි सिद्ध කරේ right ඒක නිසා මෙයාගෙන් කෙලින්ම උත්තරේ විදිහට මෙයාව අරගන්න පුළුවන් उदाहरण खाली स्टेप डबल बागे खालीन तीब प्राक्टिस मेकट ओण देवनी आट अभी कराने खालीन विधि हमारी යට තියෙන නිල් බායක දෙකට කඩනවා right a bar plus b කියන එක මේ dot එක plus එකක් වෙනවා ib plus c කියන එක තියෙනවා නිල් බායක ওই විදිහට දෙකට කැඩෙනවා රතු පාට බායක උඩින් ওই විදිහට තියෙනවා right ඔච්චරයි කරන්න තියෙන්නේ කිසිම වෙනසක් නැහැ කලින් විදිහටම මේ තියෙන්නේ no circuit එකක් මෙතන තියෙන්නේ no circuit එකක් right ඒ බා කියන එක නෝ එකේ නොට් එකක් දාලා හදා ගන්න ඕනේ. ඒ හදාගෙන ඊට පස්සේ නෝස් දාලා වැඩේ ඉවර කරන්න තියෙනවා. right. ඒක අපිට සර්කිට් එක අඳින්න පුළුවන් මෙහෙම. ඒ කියන එක කෙනාට නෝගේට් එකක් දාලා අපි ඒ බා එක හදා ගන්නවා ඒ හදාගෙන B ගෙන් ලයින් එකක් අරගෙන ඒ දෙන්නව යවනවා නෝගේට් එකකින් එතකොට උත්තරේ එනවා A බා ප්ලස් B වල ටෝටල් බා එක කියන right ඔය විදිහටම අපිට තියෙන්නේ b ගෙන් ලයින් එකක් අරගෙන c ගෙන් ලයින් එකක් අරගෙන ඒ දෙන්නවත් no gate එකකින් යවන්න ඒ යවුවම අපිට හම්බ වෙනවා b + c කියන එකනාගේ total by ඊළඟට තියෙන්නේ මේ දෙන්නවම ආයිසරයක් නෝ ගේට් එකකින් යවන්න. එතකොට අපිට හම්බ වෙනවා ෆයිනල් ආන්සර් එක. a bar plus b plus b plus c फाइनल लमाई वेच दे पहली मित्र बारह हंड दिया लमाई तो पहली
right එතකොට අර අපි දන්න කියන විදිහටම තුන්වෙනි ස්ටෙප් එක වෙන්න ඕනේ රතු පාටින් තියෙන බායක දෙකට ගන්න එක right එතකොට තුන්වෙනි ස්ටෙප් එක F සමානයි A bar plus B කියන එක තියෙනවා මැද තියෙන plus එක dot එකක් වෙනවා B plus C තියෙනවා මේකට උඩින් නිල් පාට බාස් දෙකක් තියෙනවා රතු පාට බා එකක් දැන් දෙකට කැඩලා තියෙනවා right හරි ඊළඟට හතරවෙනි එක කරන්නේ ආයසරයක් රපි සිද්ධ කර දෙමයි රතු පාට සෝරි දැන් නිල් පාටෙන් තියෙන පොඩි බාස් දෙක ආයි දෙකට කඩනවා ඒ කියන්නේ ඩිමෝගන් දානවා right එතකොට මෙතන දිනනවා F සමානයි A බායකට උඩින් තව පොඩි බායකක් එනවා මේ ප්ලස් එක ඩොට් එකක් වෙනවා B එකට උඩින් නිල් පාට බායකක් එන්න ඕනේ මෙතන ඩොට් එකේ හැමමයි මෙතන B තියෙනවා ප්ලස් එක ඩොට් එකක් වෙනවා C එකට උඩින් බායකක් එන්න ඕනේ එතකොට A එකට උඩින් පොඩි නිල් බායකක් එනවා B එකට උඩින් බායකක් එනවා මෙතනින් එනවා මෙතනින් එනවා right ඊළඟට රතු පාට බායක සුපුරුදු විදියට ඔහොම උඩින් තියන right එතකොට මේ කියන්නේ මේ කියන්නේ SOP ආකාරයකට මේ ඇවිල්ලා තියෙනවා. right එතකොට මෙයාව අපිට විසඳ ගන්න පුළුවන්. A කියන කෙනා තනි වෙනවා dot B වලට උඩින් පොඩි බාර් එකක් එනවා dot එක තියෙනවා P bar dot C bar red bar එක ඒගොල්ලන්ට උඩින් තියෙනවා right එතකොට මේ තියෙන්නේ නැන්ඩ් එකක් මේ තියෙන්නේ නැන්ඩ් එකක් අර කලින් විදිහටම මේ දෙන්න අතර තියෙනෙත් ගුණිතයක් කලින් එකේ තිබුණ එකතුවක් නේ නෝ වලින් අපි හදනකොට මෙහෙම ස්ටෙප්ස් දෙකක් එළියට ගිහිල්ලා එතකොට දැන් තියෙන්නේ ගුණිතයක් ආයි තියෙන්නේ නැන්ඩ් එකකින් දාලා නැන්ඩ් එකට ඉස්සරහින් තව නැන්ඩ් එකක් හයි කරන එකම තමයි right එතකොට මේ තියෙන්නේ නැන්ඩ් මෙතන ඉන්නෙත් නැන්ඩ් right එතකොට A අපි B ගෙන් නැන්ඩ් ගේට් එකක් හයි කරලා නොට් එකක් කරගන්න ඕනේ කරගෙන ඊට පස්සේ ආයෙ මෙයාව නැන්ඩ් එකකින් යවුවම අපිට හම්බ වෙනවා ෆස්ට් ටර්ම් එක. එතකොට මෙතනින් හම්බ වෙනවා B bar මෙතනින් හම්බ වෙනවා A dot B bar ගේ ටෝටල් බාර් එක. right ඊනාගට B භාගෙන් ලයින් එකක් අපිට මෙතනින්ම ගන්න පුළුවන්. C ව හදා ගන්න ඕනේ මේ C භා කරලා. එතකොට මෙතනින් අපිට හම්බ වෙනවා C භා. right
මෙයා මේ විදිහට ගත්තම අපිට හම්බ වෙනවා b bar c bar වල total bar එක right එතකොට කලින් විදිහමයි අපි දැන් මේක NAND gate එකකින් යවල බලනවා මොකද වෙන්නේ කියලා එතකොට අපිට එන්නේ a dot b bar වල total bar එක dot b bar dot c bar වල total bar එක right ඔය වරහන් දෙකට උඩින් තව bar එකක් එනවා ඇයි ඒ a dot b bar වල total bar කියන්නේ එක input එකක් b bar dot c bar වල total bar එක කියලා කියන්නේ අනිත් input එක. ඉතින් ඒක NAND එකකින් ගියාම ಗುಣ වෙලා total bar එකක් ඇඳෙන්න ඕන. දැන් කලින් trick එකමයි මෙතනදිත් මේක ඉස්සරහට ඔයාර special not gate එක special not gate එක කියලා කියන්නේ අපි දාන්න ඕන not gate එක connect කරන්න ඕන. right එතකොට මෙතෙන් තෙන්නේ not circuit එක. right. එතකොට ඕක තිබ්බම ඕගලන්ට හම්බෙනවා. මේ ඉන්න කෙනාගේ ට උඩින් තව බාර එකක් එකතු වෙනවා. डबल बावसाने फाइनल लास्ट एक लमाई අන්තිමට ආන්සර් එක ඔයගලන්ට අපි බලාපොරොත්තු වෙන ආන්සර් එක හම්බ වෙනවා. හරි. තේරුණාද ළමයි?